දිවයින දිස්ත්‍රික් රැසකටම අද දිනේ මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. Sri Lanka සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙරමෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් ප්‍රදේශ රැසකට පසුගිය දින කිහිපයේ තද වැසි ඇදහැළුණා. ඒ හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම් සීග්‍රෙන් ඉහළ ගොස් ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරි දින කිහිපයේදී වැසි ඇති වුවහොත් ගං වතුර අවදානමක්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉදිරි දින කිහිපය තුළ ඇති විය හැකි අධික වර්ෂාපතන තත්ත්වයන් සමග දිවයිනේ ඇතැම් ගංගා ද්‍රෝණි ගං වතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතින බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම අත්තනගලුවේ ද්‍රෝණිය, ඒ වගේම කැලණි ගඟ, කළු ගඟ, ගින්ගඟ, නිල්වලා ගඟ කියන ගංගාවනොත් බෙන්තර ගඟ සහ මහවය ද්‍රෝණියත් යම් තරමක ගං වතුර මට්ටමකට පත්වීමේ අවදානමක් පවතිනවා. ජලමට්ටම් ඉහළ යාමත් සමග එළුවන් කුලම, සපත්තු පාලම, හෙල්ලෙන පාලම ජලයෙන් යටව පවතිනවා. විල්පත්තු අබේ භූමියට පුත්තලම පිවිසුමෙන් ඇතුළු වීම තාවකාලිකව නතර කර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරුවක්කර 100ක් පමණ ජලයෙන් යටව පවතිනවා. හිඟුරක්ගොඩ කවුඩුල්ල ව්‍යාපාරයට අයත් පල්ලිය ගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර යන ප්‍රදේශවල කුඹුරු මෙන්ම මැදිරිගිරිය ප්‍රදේශයේ නිවාස රැසක්ද ජලයෙන් යටව පවතිනවා. බලංගොඩ ප්‍රදේශයට තද සුළං තත්ත්වයක් පැවතීම හේතුවෙන් නිවාස කිහිපයකට අලාභ හානි සිදු වුණා. කොළඹ ජාවත්ත පාරේ ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වුණා. කොළඹ නගර සභාවේ සේවකීන් ගස කපා ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කළා. වැලිගම වල්ලිවල ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදු වුණා. එම අවස්ථාවේ නිවස තුල කුඩා දරුවෙකු සහ මවක් සිට ඇති අතර තාප්පය කඩා වැටෙන ශබ්ද ඇසි නිවසින් පිටතට දිව ගොස් ඔවුන් දිවි බේරාගෙන තිබෙනවා. ඊයේ දිනේ දිනකුත් කර තිබූ නාය මන්තරංගේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන ලබන ඒ අනුව බදුල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදියර 2 යටතේ අවධානය සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට අමතර බදුල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, හපුතලේ, බදුල සහ හාලියල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ කඩවස් අතර ගඟ වට කෝරලය, උඩු දුම්බර, උඩ පළාත, උඩු නුවර, යටි නුවර, පස්බාය කෝරලේ සහ ගඟ ඉහිර කෝරලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, දෙහිඔවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකපොල, යටි අන්තොට සහ බුලත් කොහොපිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, ඉඹුල්පේ, අයගම, ඇහැලියගොඩ, කලවාන, බලංගොඩ, ඇලපාත, රත්නපුර සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අදියර 1 යටතේ විරසලියන් බන් සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර මෙම නිවේදනය හෙට උදෑසන 3 දක්වා ක්‍රියාත්මකයි. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මලිත්තගොල්ල ගම්මානය ඉරිතලා ජල උල්පත් විශාල වශයෙන් මතු ඇති අතර නායෑමේ අවධානම ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම ගම්මානයේ ජල උල්පත්වලින් පිටවන ජලය විකල්ප මාර්ගෝස්සේ ගලා යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට බදුල්ල කළමනාකරණ ඒකකයට බහර දී තිබෙනවා. එම ප්‍රදේශයේ නිරන්තරයෙන් නායෑමට ලක්වීම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයටද බලපෑම් එල්ල වී ඇති බවයි කාලගුණාංශ සඳහන් කළේ. මලිත්තගොල්ල ගම්මානයේ නායෑම් පරීක්ෂා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කටයුතු කළා. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාර මහත්වරුන් ගැටුමක් යෝජනා කරලා තියෙනවා. එතන වැලිකොට්ට ඉදි කරලා ඒ සුම්බුන් මාර්ගයට ගලායි පොරොන්මඩ ගලායි වළක්වීම මම හිතන්නේ ඒක ඉබද්දුට සාර්ථක වේ තාවකාලික ක්‍රියාමාර්ගයක් විදිහට. එතනදී අපි දැක්ක කලින්ට වඩා නාය සක්‍රිය වෙලා තියෙනවා. පවතින වර්ෂාපතත්වයත් එක්ක ඒකම පැලීම් ස්වභාවයත් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ අධික වර්ෂාවක් පැවතුනොත් එහෙම නාය පහළට ගලා යෑමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒකින්ද අපි ඇත්තටම ඉල්ලා සිටිනවා මේ මාර්ගය භාවිතා කිරීමේ දැඩි සැලකිලිමත් වෙන්න කියලා. මේ අතර රාජාංගනයේ ජලාශය වාන්දුරුටු දෙකක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. අංගම ජලාශයද වාන්දුරුටු දෙකක් විවෘත කර ඇති අතර එම ජලය කලා ඔයට මුදා හැරෙනවා. උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන්දුරුටු තුනක් විවෘත කර ඇති බව ජලාශය බහිර තාක්ෂණ නිලධාරීවරයා සඳහන් කළා.
වැල්ලවාය ඇල්ලවල දියහලේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දියැල්ල භාවිතයේදී ප්‍රවේශම් වන ලෙස දැනුවත් කිරීමවා. දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු මන්නාර මහා පොතුවිල් දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ දීවර කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අද අපි දවල් 12 සිට නැවත දැනුම් දෙනතුරු මන්නාරම පුත්තලම මීගමුව කොළඹ කළුතර ගාල්ල මාතර හම්බන්තොට සහ අම්පාර පොතුවිල් දක්වා වූ කලාපයේ ආවරණය වන ලෙස වෙරළාසන්නේ රැකියාව කරන කුඩා දීවර යාත්‍රා දීවර කටයුතු සඳහා පිටත්ව යෑමෙන් නතර කරනවා. අද දිනේත් බස්නාහිර සබරගම්බුව මධ්‍යම වයඹ සහ දකුණු ඇතුළු පළාත් සහ දිස්ත්‍රික් රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගම්බුව මධ්‍යම වයඹ දකුණු වාගේ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසියෝ ගිගුරුන් තැවස වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ සිසු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් තැවස වැසි ඇති වෙන්න පුළුවන්. මෙම වැසි සත්‍යය බස්නාහිර සහ වයඹ පළාත්වල මිලිමීටර 150ක වාගේ වැඩි වැසි ඇතිවීම ඉඩකඩක් පවතිනවා. ඒ වගේම සබරගමු පළාතේ ගාල්ල මාතර මහනුවර නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිලිමීටර 100ට වඩා වැඩි වැසි ඇතිවීම ඉඩකඩ පවතිනවා. දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද සහ හෙට දිනේදී වැඩිවීම බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ තරමක අඩුවීමක් ඇති වෙනවා.